ආයුබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා සිංහල එක්ස්ප්ලෝරා YouTube නාලිකාවට ඔයාල සියලු දෙනාම ඉතින් කීප දෙනෙක්ම කියලා තිබ්බා මේ බැංකුවේ FD rates අරන් යන්න කියලා ඉතින් ඔන්න අද සෙලාන් බැංකුවේ fixed deposit interest rates ඔයාලා වෙනුවෙන් අරන් ආවා ඉතින් මතක් කරනවා අනිවාර්යයෙන්ම වෙනද වගේම වීඩියෝ එකට යන්න කලින් subscribe button එකට පයින් පාරක් ගහගෙන යන්න කියලා ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මාස දෙකේ ඉඳලා මාස 60ක් වෙනකන් ස්ථාවර සම්පතු ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මේ තියන්නේ කල්පිරීමේදී ලැබෙන පොලිය. ඉතින් මම පස්සේ මේ වීඩියෝ අවසානයේදී කතා කරනවා මාසිකව ලැබෙන පොලිය සහ කැල්කියුලේට් කරලා බලමු අපි කොච්චර පොලියක් ගන්න පුළුවන්ද? ඒ වගේම ටැක්ස් එකම අඩු කරලා බලමු. ඉතින් ඔන්න මාස දෙකදී ලැබෙනවා 107.25ක් කල්පිරීමට. මාස 3කට ලැබෙනවා 108ක්. මාස 5කට 108යි. මාස 6කට 108යි. මාස 4ට 108යි. මාස 12ට එහෙම නැත්නම් වසරකට ලැබෙන්නේ 108යි. ඒ වගේම වසර දෙකකට දානවා නම් 110ක් ලැබෙනවා. මාස 36කට එහෙම නැත්නම් අවුරුදු 3කට 110.5යි මාස 48කට එහෙම නැත්නම් අවුරුදු 4කට 111යි මාස 60කට එහෙම නැත්නම් අවුරුදු 5කට 111.5යි මෙන්න මේ විදිහට තමයි කල්පිරීමේ පොලිය ලැබෙන්නේ සාමාන්‍යයෙන් අපි FD එකක් දාලා කල්පිරීමට වඩා පොලිය ගන්න බලාපොරොත්තු වෙන්නේ මාසිකව නිසා අපි මේක පැත්තකින් තියලා මාසික පොලිය බලන්න දෙයියා ඉතින් දැන් මේ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ මාසිකව ලැබෙන පොලිය රුපියල් 25000කට වැඩි මුදලක් ඩිපොසිට් කරලා තමා මෙන්න මේ මාසික FD එකක් අපිට දාන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මෙතන ලාස්ට් අප්ඩේට් එක වෙලා තියෙන නම් මෙයාලගේ 2024 අප්‍රේල් 10. ඒ කියන්නේ දැනට මාසයකටත් එහා කාලෙකදී තමා අප්ඩේට් එක වෙලා තියෙන. ඊට පස්සේ පොලි අනුපාත අඩුවීමක් හෝ වැඩිවීමක් සිදු වෙලා නැහැ. දැනට මේක තමා අප්ඩේට් එක. එතකොට ඔන්න බලා ගන්න පුළුවන් 12 months වල හම් වෙනවා 107.5ක්. අවුරුද්දකට ලැබෙනවා 107.5ක මාසික පොලි අනුපාතිකයක්. ඒ වගේම අවුරුදු දෙකට ලැබෙනවා 108.75ක මාසික පොලිය අනුපාතිකයක් අවුරුදු 3ට 8.75යි අවුරුදු 4ට 8.75යි අවුරුදු 5ටත් 8.75යි මෙන්න මේ පොලිය එහෙම නැත්නම් මේ 7.5 ඒ වගේ 8.75 කියන්නේ මාසික පොලියක් වුණාට මේක අවුරුද්දේ ගණනය කරලා තමයි පස්සේ මාසෙට හදන්නේ. ඒ හදන විදිහ ඔයාලා දන්නේ නැත්නම් අපි දැන් කැල්කියුලේටර් ඇප් එකට ගිහිල්ලා යම් කිසි මුදලක් ඩිපොසිට් කරලා බලමු කොච්චර පොලියක් ගන්න පුළුවන්ද කියලා. එතකොට මෙතන තියෙනවා මාස 12කට ලැබෙනවා කියලා 107.5ක්. අපි දැන් බලමු අවුරුද්දේ FD එකක් දැම්මොත් කොච්චර පොලියක් ගන්න පුළුවන්ද කියලා. හරි යාළුවනේ ඔයාලා දැන් ඉන්නේ මගේ කැල්කියුලේෂන් ඇප් එකේ. ඉතින් මම මෙන්න මේ විදිහට රුපියල් 105ක වගේ මුදල ඩිපොසිට් කරගන්නවා. අතන අවම මුදල තිබ්බ රුපියල් 25000යි. මම රුපියල් 105ක් ඩිපොසිට් කරා. එතකොට අපිට එක් අවුරුද්දකට FD එකක් දාලා මාසෙන් මාසෙට පොලිය ගන්නවා නම් සෙලාන් බැංකුවේ දෙනවා කියලා තිබ්බ 107.5ක පොලිය අනුපාතිකයක් ඔන්න. එතකොට අපිට රුපියල් 37500ක් ලැබෙනවා. මෙන්න මේ 37500 ලැබෙන්නේ වසරකට. අපිට ඕනේ මාසෙන් මාසෙට ගන්න නිසා අපි බෙදනවා 12න්. මොකද වසරකට තියෙන්නේ මාස 12ක් නිසා. එතකොට රුපියල් 3125ක් එනවා. මේ 3125 අපිට ගන්නත් බෑ. එතනදී 105ක ටැක්ස් අඩු කරන්න වෙනවා. එතකොට අපි ටැක්ස් මුදල කෙලින්ම අඩු කරමු. මේක ටැක්ස් එක හදන ක්‍රම දෙකක් තියෙනවා. මම හදන්නේ සාමාන්‍යයෙන් 100ෙන් බෙදලා 95න් ගුණ කරනවා. එතකොට අපිට අර 105 ටැක්ස් එක අඩු වෙලා මුදල පමණක් එනවා. එතකොට ඔන්න රුපියල් 2968.75 කියලොත් රුපියල් 2968ක මුදලක් තමයි අපිට සෙලාන් බැංකුවේ මාසිකව ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 100,000 ගාන මුදලක් ඩිපොසිට් කරොත්. ඉතින් මේක තමයි සෙලාන් බැංකුවේ වීඩියෝ එක. මතක් කරනවා අනිවාර්යයෙන්ම subscribe button එක පයින් පාරක් ගහගෙන යන්න. ඒ වගේම ඊළඟට අවශ්‍ය කරන බැංකු පිළිබඳව පහලින් comment එකක් දා කියන්න කියලා මතක් කරනවා. අද වීඩියෝ එකෙන් ගිහින් යන සියලු දෙනාටම ජය වේවා.